अंकुश नीति वादिन गिरिशिखर मत तनु कदले इक को दुरु लोभ वादिन जीवित dalle div evit nobelam nositam kisi deyak pilisindine narumau kelesbare anduru gab med tanive vekri vitek elividuvana nagaraye patumagak siragatava ikigasana sinahasena niyatena nandunana jeevitha balan vinivida andura फोटो एक तुरुल कर गाते का मंद है मैं ऐतर कुछ रखी हुआ तेरे ने दिया थी वही फोटो एक पैंतर के तेला मगुल किधर है ना रेस्ट यू देंगा टटट किट्टू जोड़ू इंटर कलिंग इतने डांडे पे ये ने रानू ना मार दिया आई बट रे ने मटोर ने थी मगुला की ऐ दिल्ली ने मेरे मनुष्य ने मगे हिते दिन की इधर तेरे नेत मगे दर्द कर मतलब करने पर मुन्ना मगुल द मेरे मगुल लोगों होटल के तू बना ना वही मुकोट ने मित्र विलाती है ने मुकोट ने भाई मगे नया इंट साली ने उन आहिन से कहे ये वाके तेरे का टेन वाटे लेच्चे एक है वही हर तवर के खरे थिया करना खाना में तुम मगुल के वाले लगे मगुल कितरे अन्ने उन्ने उन्ने
දැන් හනුමන්ත යන්න පිටත් වුණා. බොහොම දුර. බොහොම දුර යන්නේ. සප්ත මහා සාගරයේ උඩිනුත් යනවා නේ. කොහෙද? කොහෙද? තාම කියන්න බෑ හරියටම. හැබැයි ගෙවල් දොරවල් නම් අපේ රටේ ඒවට වැඩිය හුඟක් වෙනස්. කිරියාපොච්චි. මේ දඹදිව නෙවෙයි. දඹදිව? ඔන්න. ඔන්න දැන් යන්නේ. දැන් යන්නේ බුද්ධ ගයාවට උඩින්. අනේ සාදු 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 සාදු. ඔව් ඔන්න දැන් ගෙදර ළඟට ආවා. කිරියාපොච්චි. මේක ගියක් නෙමෙයි මාලිගාවක් නොවේ. විශාල උද්‍යානයක් මැද්දේ තියෙන්නේ. අංජනන් දේවි ඇඟිල්ල දික් කරලා කෙනෙක්ව පින්නනවා. සුදු පාට සළුවක් ඇඳගත්තු කෙනෙක්. උද්‍යානය ඇවිද ඇවිද හිටියේ. පපු අරාට දාපු නූලකුත් පේනවා. මේක බ්‍රාහ්මණ වංශයේ උත්තමයෙකුගේ මාලිගාවක් නෑ. ඒ අපේ හේන් අප්පුද කපු මහත්තයෝ? නෑ නෑ. අංජනන් දේවී කියන්නේ හේන් අප්පුගේ පියාණන් වහන්සේ කියලා. අපේ මැණික දැන් කිසිම දෙයකට දුක්ගණ්ඩ කාර්යයක් නෑ. තමුන්ගේ දරුවා දැන් ඉපදිලා ඉන්නේ බොහොම බලවත් බ්‍රාහ්මණ පවුලක. බොහොම ධනවත්තු. දරුවට අබ පියල්ලක තරමවත් අඩුවක් පාඩුවක් නෑ. අපේ පුතා මේ විදිහට අකාලේ නැතුනේ මොකද කපු මහත්තයෝ? මණිකගේ පුතා ගියාත් මෙත් දඹදිව බ්‍රාහ්මණෙක් වෙලා තමයි ඉපදිලා ඉඳලා තියෙන්නේ. ඒ ආත්මෙදී එයා නාගේ කුමාරලා තිනවා. නාගයා මැරෙන්න කලින් මෙයාත් එක්කලා වෛර බැඳලා. ඒකයි ඔය පස්සෙන් ඉන්නේ. පිංහාමිලත් අහලා ඇතිනේ අපේ අප්පච්චිගේ මේ මුත්තා රාජසිංහ රජුරුවන්ගේ ලේනෑයෙක් බව. ඒගොල්ලෝ මෙහාට ආවේ ඉන්දියාවේ ඉඳලානේ. සංසාර පුරුද්දටම ආව හොයාගෙන ආවට මොකද? ආයේ තමන්ට උරුම දිහාවටම ආපහු ගියා. බලන්නකෝ මිසිස් සිල්වා, අපේ කට්ටිය තාමත් නැහැනේ. දැන් හතරත් පපු වෙලා. කොයි වෙලාවෙද ළමා නිවාස ශ්‍රමදාන ගැන සාකච්ඡා කරන්නේ? මෙහෙට ඉස්ලට මැටිලට ගෙදර හරියට වැඩ. ඔය අටයි මටයි වගේ විවේකයක් නැහැනේ. ඒත් හරියට තාම මොකද නැත්තේ? මොකද ගෙදර දොරේ වැඩක් පලක් තියනවා කියලා? එයාගේ කාලේ ගත වෙන්නේ අර මැනිච්චි ළමයා ගැන කියන්නයි, හස්බන්ඩ් එක රණ්ඩු කරන්නයි. අයියෝ, විජේසුන්දරද? පඹෙක් වගේනේ. මේ මිසිස් සිල්වා, ඇත්තද ඔය හැරියට්ගේ ෆාදරින්ලෝ තරුණ කාලේ කොළඹ ඇවිදින් නීලගිරි හෝටලේ පිගන් හේදුවයි කියන කතාව? නැතුව නැතුව. අපේ මමිලා ඔය විස්තර ඔක්කොම දන්නවා. විජේසුන්දරලා තාත්තා පස්සේ හොටෙල් අයිතිකාරයෙක් වුණා. ඊට පස්සේ වතුපිටි ගත්තා. හැරියට්ලගේ තාත්තලා වලව්කාරයෝ වුණාට ලොකු සල්ලිකාරයෝ නෙවෙයි. අනේ සභාවෙන් පරක්කු නැහැ. අපි මේ කතාවේ හිටියේ මොකද මිසිස් විජේසුන්දර පරක්කු කියලා? අතට පයට වැඩකාරයෝ ඉද්දි ගෙදර දොරේ වැඩපලක් කියලා. අනික ඉතින් අපිට වගේ ළමයින්ගේ කරදරේ මොන නිදහසක් දන්නේ මට? මම මෙහෙම හිටියට මගේ දරුවා නැතිවෙච්ච දා ඉඳලා මං ඉන්නේ හිතේ ගින්දරි. මෙහෙමවත් හිත හදාගෙන කරදරයක් නැතුව වැඩපලක් කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ අපේ සංජේ පුතා දඹදිව බොහොම පෝසත් බ්‍රාහ්මණ පවුලක ඉපදිලා ඉන්නවයි කියලා දැනගත්තට පස්සේ. හොනේ, ඇත්තද? කොහොමද ඔයාලා ඔය විස්තර දැනගත්තේ? හනේ අපේ හීන් අප්පු දැන් මොනව කරනවද දන්නේ නැහැ මැනිකේ.
මැනිකිට බැරියයි දඹදිය දිහාවේ සැපත්තල අපේ හේන් අප්පගේ සැප දුක් බලන් එන්න. මොනවා බලන්නද පින්හාමි රාජකුමාරෙක් වගේ ඇති. බ්‍රාහ්මණ වංශ කියන්නේ රාජ්‍ය වංශයටත් වඩා උසස්නේ. හැබැයිට ලකුවාමිනේ මම බරණැස ඉඳලා තමයි ආවා. අස්ත බලලා සස්තර කියනවා. නිමිති කියනවා. ඉතේ තියෙන ඕනෑම දුකක් කියනවා. හා හා හා. වලවි සාස්තර හන්ට කවුරුත් නැහැ. යනව යන්ට. මැනිකට කරදර නොකර. ශාන්ති ශාන්ති. ලොකු මැනිකේ අස්ත බලලා හොන්දට තමයි සස්තර කියනවා. නෑ පින්හාමි. අපි මෙයාගෙනුත් පුතාගෙන අහලා බලමු. नष्टिक पोरा करंडे में इन्हें तो हमारे हाँ वहाँ पे हरियाणा बोरू मंगिदा किलिम पुताव हॉस्पिटल के डेकिन गया ना अभी पुताव बेरे गांड थी बुलाने कोहे दई थिंग मैं किधर किसी में दिया मटोन इधर करने पुलवांगे का क्या अने अत्तर में मेवा के मित्या दुष्ट के किन किसी में दिया पिटिगाने ना थे दी मगे मक खारू में अरे सुवंदा उन्ने हैले गेम एक दे एक तो मैं मारती ये तो कोटा अरे पुनरुपत्ति का ना किया ना लामिया रात पाल मैं बने बुद्धि रात ना पाल ने गाना बताने का लेनु का पित्ते का कथा करने या විජේ දැන් එතකොට හරිය හිතාගෙන ඉන්නේ පුතා බ්‍රාහ්මණයෙක් කියලා ඉපදිලා කියලාද එහෙම නැත්නම් දිව්‍ය ලෝකෙ ඉපදිලා කියලාද යා ඔය දෙකටම කැමති ඔය දෙකෙන් කෝකද වැඩිය හොඳ කියලා එයාට තෝරගන්න බැරුවයි ඉන්නේ කොහොම නමුත් පුතා ආයේ ඉපදිනාට වඩා කැමතියි විමල්
ලංකා පුත්‍ර කියලා කෙනෙක් ළඟදී දිනමින්නට ලිපි පෙළක් ලියන්නේ පුනර්භවය ගැන. මම ඒ ලිපි පෙළ මුලින් ඉඳලම කියවුවා. ඔය ගැන හැරියට් එක්කත් කතා කළා. හැරියට් පත්‍රෙට ලියුමක් දැම්මා ඒ පුනරුත්පත්ති කියන ළමයි ගැන විස්තරේ වණ්ඩයි කියලා. මං කිව්වා හැරියට් පුතාම ඔයාට ලියුමක් කියවයි කියලා. එහෙනම් ඉතින් හැරියට් ගෙන් හොඳ වෙන්නේ අහගන්නද නේද? කොහොමත් ඉතින් ඉහතාත්මි ගැන හැමෝටම මතක හිටින්නේ නෑනේ. මතක හිටියත් ඉක්මනින්ම අමතක වෙලා යනවලු. හැරියට්ගේ වැඩපිළිවෙල මට අන්තිමටම තිත්ත වෙලායි තියෙන්නේ. මට මගේ දරුවා ගැන දුකක් නැතුව නෙවෙයි. ඒත් අපි අපේ ජීවිත ගැන හිතන්න ඕනේ. අපේ ජීවිත අවුරුදු පහක් තිස්සේ එක තැන නතර වෙලායි තියෙන්නේ. මීට කලින් දැකලා පුරුදු බවක් නම් මතක නැහැ. මං තමයි දිනමින පත්‍රයේට අර පුනරුත්පත්ති ගැන ලියන ලංකා පුත්‍ර. එහෙමනම් මුන්නැහි ලංකා පුත්‍ර. මුන්නැහි ලියපු ලිපි පෙළ මම මුලින් ඉඳලම කියෙව්වා. දැන් මෙහෙ ආවේ අපි බෞද්ධය හැටියට මහත්තයෝ කොහොමත් පුනරුත්පත්ති ගැන විශ්වාස කරනවනේ. මම හිතන්නේ මහත්තයත් ඒක පිළිගන්න ඇතිනේ. මගේ නම් ඉතින් ඒ හැටි විශ්වාසයක් නෑ මිස්ටර්. හැබැයි ඉතින් අවිශ්වාසිකුත් නෑ. දැන් මුන්නේ මේ ආපු කාරණාව අපි කලින්ම එහෙනම් කාරණේට බහිමුකෝ නේද? මේට අවුරුදු 7-8කට විතර උඩදී මාත්‍යාගේ දරුවෙක් නැති වුණා නේද? කකුල සර්පෙක් කාලා. ඒ කියන්නේ වං කකුල. මගේ පුතා නැති වුණේ නම් ණයෙක් ගහලා තමයි. හැබැයි තින් වමද දකුණද කියලා නම් මතක නැහැ. ඇයි? ඕ වං කකුල. නිශ්චයටම මතකයි මට. ඕ ඒ දරුවා දැන් ඉපදිලා ඉන්න අරණායක පැත්තේ ගමක. මොනවා? මගේ පුතා අරණායක ඉපදිලා? ඔව්. මේ ඉන්නේ දරුවගේ තාත්තා. සුවඳුන්නේ. මගේ පුතා රතනපාල මේ වලව හොඳට දන්නවා. සේරම විස්තර කියනවා. ඒ කාලේ එයාගේ නම සංජයලු. මැණිකේවත් එක්ක ගෙනාව නම් නේද හොඳ අපේ හාම් මහත්තයා. නෑ නෑ නෑ. ලොකිය ආපු එක හොඳයි. මැණිකේ හිතාගෙන ඉන්නේ පුතා බාක්මන කුලේ හැරි දිව්‍ය ලෝකේ හැරි කියලා. අද අපි ඉතලා බලලා හරියටම ගිහලා කියමුකෝ. හා හා. මහත්තයෝ අලව අපච්චි
මොන තරම් සැපවින්ද අප්පු කෙනෙක්. අනේ දෙයනේ සංසාරික හැටි. අපි මේ දරුවා අලව්වට එක් කරගෙන යමුද අම්මාත්තේ? ඇරි අතක් නෑ ඉතින් ආය අප්පු ඇඹුව වගේම තමයි. දැක්කම දීනේ ආදරේ දරුව. මොකද්ද කරුමෙකට එහෙව් පවුලක ඉපදුනාට මොකද? අපේ මැණිකගෙන් සංකිරි කටගාපු අප්පොමනේ දීනේ. මැණිකෙ දුක් වෙන්න කාරි නැහැ. අපි ඒ දරුව වලව්වට එක් කරගෙන එමු. අමාත්‍යක් කැමති. මැණිකගේම දරුවා නෝ. මගේ දරුව වෙන්නේ කොහොමද මිනිහ බලන් හදන ගේක උපන්න කොල්ලේ? අනේ අම්මපා මේ මිනිහගේ මොලේ කලඳක්වත් නැති හැටි. ගියා අසමජ්ජාති ගුබ්බෑමකට සත්ත හොයන්න. මේව රටේ ලෝකෙ මිනිසුන්ට ආරංචි වුණොත් අපි තත්ත්වෙට මොකද්ද වෙන්නේ? අද තරහ ගන්න දෙයක් මෙතන නෑනේ හරියට. සංසාරය ඇතුම තමයි. අපි සුදුසක් කරමු. සුදුසක් කරමු. මොලේ කලඳක් කර තිබුණා නම් කරන්න තිබුණ ඔක යට ගන්න එක. ඔක මහ ප්‍රෝඩාවක්. ප්‍රෝඩාව බලන්න තිබුණා අරණායක කියානා. මං අහවල් එකට අරණායක යන්නද? ගියා ලැජ්ජ නැතුව. මේක මටයි මගේ නෑදෑයින්ටයි නිඳා කරන්න ඔක්කොම එකතු වෙලා අටවපු උගුලක්. මගේ පුතාට ජාති උපදින්නේ කොහොමද? මගේ ඇඟේ දුවන්නේ රාජලේ. ඔන්න මේ අන්තිම වචනේ. මින් මනත මේ ගෙදර ඔය ගැන එක වචනයක්වත් කතා කරන්න බෑ. අනේ විජේ, අපි කොහොම හරි අර මිනිස්සුන්ව මුණ ගැහිලා සල්ලි ටිකක් යහමින් දීලා හරි මේක යට ගහන්න බලමු. නැත්තම් නව නිංගිරාවේ පණ යනවා. අර පත්‍රකාරයාට කියන්න ඕක කොහොමම යට ගහන්නේ කියලා. අපි කොහොම හරි මේ නින්දාවෙන් ගැලවෙන්න ඕනේ. නැත්තම් අපේ නම්බුව බල්ලට යනවා. අනේ විජේ, උන්ට කියන්නේ ඒ කොල්ලා අපේ පුතා නෙවෙයි. අපේ පුතා ඉපදිලා ඉන්නේ දඹදිව බ්‍රාහ්මණ ගෙදරක කියලා.